පාසලක විදුහල්පතිවරයෙකුට තමන්ගේ පාසලේ ළමයි අමනත වන්නේ නැත්නම් පාසලක විදුහල්පතිවරයාට තම පාසලේ දරුවන් මෙල්ල කරන්න හැකියාව නැත්නම් ඒ පාසලේ විදුහල්පතිවරයා ෆේල්. ඒ වගේ තමයි විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාට සහ පාලන අධිකාරියට තමන්ගේ විශ්වවිද්‍යාලයේ ඉන දරුවන්ව පාලනය කරගන්න බැරි නම් ඒ දරුවන්ගේ විනය හදන්න බැරි නම් ඒ දරුවන් තුල ගොඩනගෙන මේ නවක වදය සංකල්පය දුරු කරන්න බැරි නම් නවක වගේ වදය මේ විශ්වවිද්‍යාලයෙන් ඉවත් කරන්න බැරි නම් ඒ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයාත් පාලන අධිකාරියත් ෆේල් කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. මේක අරුන්දික ප්‍රනාන්දුගේ අරුන්දික ප්‍රනාන්දු ඇමතිවරයාට ලඟු කරනවත් ඇමති අරුන්දික ප්‍රනාන්දු ඇමතිවරයාගේ පුතාගේ පැත්තට විතරක්ම මේක ලඟු කරලා කොටු කරලා පහර දෙනවට වඩා මේක ඇත්ත නැත්ත හොයන්න ඕන. බාහිර පුද්ගලයෝ ආපු හේතු හොයන්න ඕන. එන්න හේතු මූලික වෙච්ච මූල බීජය හොයන්න ඕන. අන්න එතනටයි විසඳුම හොයන්න ඕන. ඒක නිසා හේතුවක් නැතුව ඵලයක් හටගන්නේ නැහැ. ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ. ඒ නිසා හේතුවක් තියෙන්න ඕන මේකට විශ්වවිද්‍යාල පද්ධතියේ මේ බාහිර පුද්ගලයන් එන්න. ඒ නිසා අන්නේ හේතුව හොයලා අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා කියලා කියන්නේ වැඩක් කරන්න පුළුවන් දක්ෂ වැඩ කළ හැකි ඇමතිවරයෙක් තරුණ ඇමතිවරයෙක් ඔවුන්ට වැඩ කිරීමේ හැකියාව තිබෙනවා. නිසා අපි කියනවා මේ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කඩිනමින් සිදු කරලා අරුන්දික ප්‍රනාන්දු අමාත්‍යවරයා ඍජුවම මෙහෙකට වගකිය යුත්තේක් නම් අමාත්‍ය ධූරයක් ලබා දිය යුතු නැහැ. අමාත්‍යතුමා මේකට ඍජුවම වගකිය යුතු නොවන්නේ නම් රටට වැඩක් කරන්න පුළුවන් ඇමතිවරයෙක් නිසාවෙන් තරුණ ඇමතිවරයෙක් නිසාවෙන් තරුණ අදහස් තිබෙන අත්තිමන නිසාවෙන් අලුත් අදහස් වලින් යම් සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට රංගන්න පුළුවන් ඇමතිවරයෙක් නිසාවෙන් ඔහුට ඒ අමාත්‍ය ධූරය නැවත ලබා දීම සුදුසුයි. අමාත්‍යතුමාට නැවත මේ අමාත්‍ය ධූරය ලබා දීමට සුදුසු නම් ඒ අමාත්‍ය ධූරය වහාම ලබා දීමට කටයුතු කරන්න කියලා ජනාධිපතිතුමා අපි යෝජනා කරන්නට කැමැති. අයිබෝන් කටයනසත් එක්ක ඉතින් ඔගොල්ලෝ දැක්ක මාර්ගකන්දේ සුදත්තක ඉතින් අඳින කඩේ පිටින් පාර දිගේ දුවනවා. මේ කොහෙවත් ඉන්න ප්‍රශ්නකට දැන් මොකටද දැන් මේ කඩේ යන්නේ? මෙතන මොකටද මොනව වෙනුවෙන්ද පෙනී හිටින්නේ? මේ ඇවිල්ලා මේ තාපම අත්‍යවශ්‍ය රටට අත්‍යවශ්‍ය ඇමති කෙනෙක්ද? එහෙම නැත්නම් මේ තුමා නැතුව මේ රජය අරගෙන යන්න බැරි තත්වයක්ද? එහෙම නැත්නම් මේ පාක්ෂිකයෝ කැරලි කෝලහල ගාලා මේ උද්ඝෝෂණ තියලා මේ මෙතුමාව ඇයි අයින් කරේ ඇයි ඉල්ලාසුනේ කියලා එහෙම මොනවාරි ප්‍රවෘත්තියක් උගල දැක්කද? හැබැයි අපි දැක්කා එක එක ආකාරයේ හාමුදුරු නම්වල් කියලා කියන අය ඇත්තටම ජීවදාරයෙකුව ඉතාමත් ඒක ගැළපෙනවා. මං හිතන්නේ අපිට පෞසුද්ධ වෙනවා කියලා. මොකද මේ ආගම මේ කාලා නාස්ති කළ දාන්නේ මේ ජීවදාරියුන් තමයි. මොකද ඔගොල්ලෝ නිකන් බලන්න කල්පනා කරගලා මේ කියන කතන්දර ටික මොනවද මේ කියන්නේ? ගොත ගග ආ ආ ඕ ඕ ගග මේ බොහොම අමාරුවෙන් වචන ටික ගල්පගෙන මේ කියන්න හදන්නේ මෙතුමගේ පුත්‍රයා මේ පුත්‍ර රත්නය හොඳට මේ වැඩේ කරලා තියෙනවා. මෙතුම මේ පුත්‍ර රත්නය ඇවිල්ලා තියෙන්නේ මේගොල්ලන්ව බේරගන්න. මේකේ මූල බීජය තමයි අපි හොයන්න ඕනේ. දැන් මොකද මේ බී හොයන්න කියන්නේ? මේක හොයන්න හරි පැහැදිලි. මේ කොහෙවත් පිටින් ඉන්න කණ්ඩායමක් ඇතුලේ වෙච්ච ප්‍රශ්නයකට මේ කතන්දරේ දැන් කාලයක් තිස්සේ ඇදීගෙන ප්‍රශ්නයක් තමයි මේ නවක වදේ සිද්ධිය. එතකොට මෙතුමා කියන හැටියට මම නෙමෙයි මෙතුමා කියන හැටියටම උපකල්පිතවරේ එහෙම නැත්තම් කුලපතිවරයා එහෙම නැත්තම් විදුහල්පතිවරේ මෙතුමා ගන්න උදාහරණ තමයි විදුහල්පතිවරේ තමන්ගේ පාසලේ ඉන්න මේ ශිෂ්‍යයෝ ටිකව හරි පිළිවෙලට විනයානුකූලව හදා ගන්න බැරි නම් විදුහල්පතිතුමා ෆේල්. අපි ඕකම ඇහඳමු අපේ රටට. හරි පැහැදිලි. මම මේ කියන තර්කය උගලන්න පැහැදිලිවම තේරෙනවා. එතකොට මේක එක්කෙනෙකුට විතරක් ලඟු කරන්න බෑනේ. මේක එහෙනම් රටේ ජනාධිපති හැටියට මේ පක්ෂ ගණනාවක් එකතු කරගෙන ඉවරලා රටේ මේ ආණ්ඩුවක් හදලා ජනාධිපතිකරණයක් පත් කළා. එතකොට ඒගොල්ලෝ මේ කරන්න යන වැඩපිළිවෙලක් රටට දීලා සෞභාග්‍ය හරි අභාග්‍ය හරි එහෙම කතන්දරයක් දීලා මේ ඔක්කොම ගඳ ගහන තත්යකට බිමට පාත් කළා. Tamanටම එක්කව වෙච්ච මේ පාක්ෂිකයෝ එහෙම නැත්තම් මේ පක්ෂවල පිරිස රටේ මිනිස්සු අතාරින්න මේ රටේ ඉන්න මේ 150 ගාන හදාගන්න බැරුව ඒ මිනිස්සු එක එක ටැං වල එක එක කොනහ එහෙම නැත්නම් විදේචනය කර කර ඉන්නවා. එතකොට කවුද ෆේල්? මේ මාගල් කන්දේ සුගත් උදත්තකට අනුව කවුද ෆේල්? සර්වෙන්ට්.
මේ කතා කරන්නේ කට ඇරෙන්නේ රටේ මිනිසුන්ගේ බඩේ බඩේ ප්‍රශ්නට නෙමෙයි මේ ගෑස් පිපිරෙන ප්‍රශ්නට නෙමෙයි සීනි පෝලෙන් තියෙන ප්‍රශ්නට නෙමෙයි කිරිපිටි පෝලෙන් තියෙන ප්‍රශ්නට නෙමෙයි එහෙම නැත්නම් රටර මේ ඩොලර් නැතුව වරායේ බහලුන් 1500 2000 කිර වෙලා තිනවා ඩොලර් නැතුව මේවා රිලීස් කරගන්න බැරුව එහෙම නැත්නම් රටට බාණ්ඩ ගේන්න විදියක් නැතුව ඉන්නවා තෙල් ගේන්න විදියක් නැතුව ඉන්නවා මේ එක දිගට උද්ධමනය වැඩි වෙනවා අතර කපරාල්ල අච්චු ගන්නවා සල්ලි අච්චු ගන්නවා මැෂින් වලින් උද්ධමනේ වැඩි වෙනවා කියලා මේවා මෙහෙමද මේ කතා කරලා තියෙන්නේ නෑ මේ කතා කරලා තියෙන්නේ පොල් ඇමති ගැන මේ ඇමතිතුමාව වහාම ඉක්මනටම ආපහු සේවයේ පිටවන්න දැන් ඒක නෙමෙයි කියන්නේ වෙන මොකද්ද මේ කියන්නේ ඉක්මන් කරලා මේකට මේ පරිශීලනය පවත්තන්න දැන් මේ රටේ කොච්චර ප්‍රශ්නද ඉක්මන් කරලා පරිශීලනය කරන්න ඕන දේවල් මේ පාස්කු ප්‍රහාරය දැන් අවුරුදු 2.5 3ක් වෙනකන් මේ ඇදි ඇදි ඇවිල්ලා තිනවා නිකපට කතා කරමු කතා කරනවා අර කතා කරන්න ඕන නිසා අර රටේ මිනිසුන්ගේ වචන ගන්න ඕන මේ 263ක් මෙච්චර මැරුණා මේ ජනතාව ගියාගෙන මේගොල්ලෝ තමයි කඩේ ගිහිල්ලා පුළුවන් තරම් සර්ලා වගෙන ආවේ අන්තිමට මිනිසුන්ට වෙච්චදී රටට වෙච්චදී හරි බෑදලි මෙතුමාගේ තියෙන බද්ද වෛරය තමයි මේ රජනාමනායකත් එක්ක මේ කතන්දරේ තිබ්බ රජනාමනායක මේ යනට නම් මිත් අරගෙන ගිහිල්ලා මෙයා තමයි මේ ෆයිල් එක දැම්මේ හැබැයි ඔක කතන්දරේදී දොමින්ද සිල්ලාට ඔය කතන්දරේ තිබුණේ නැහැ. දොමින්ද සිල්ලාව එළියට දාන්න උපවාස කරනවා මීනා ඕනම කෙනෙක් මේ මිනිමරුවෙක්. අපි නෙවෙයි කියන්නේ උසාවියෙන් තීරණය කරපු මිනිමරුවෙක්. ඒක උසාවියේ සාක්ෂියන් වුණේ මේ නඩුකාරුන්වන්සේ මේ තීන්දුව දෙන්නේ. අපි කියන කතන්දරේ බලලා නෙමෙයිනේ. නඩු තීන්දුව දී අවසානයි. හැබැයි එතනින් එහාට ඉන්නේ ජනාධිපති සමාව ලැබිලා තමයි ඉන්නේ. අත්ත කතාව පරි සාධාරණයි. රංජන් රාමනායක ගැන කතා කරනකොට රංජන් රාමනායක තමයි මේ ලෝකෙ තියෙන ලොකුම වරද කරලා තියෙන විදියට තමයි මෙතුමා ඕන තරක බලන්න. ඔය වොයිස් කඩ දීලා තිනවනේ ඕන තරම්. සාමාන්‍ය සතියට දෙක තුනක් දෙනවා. දැන් නම් පොඩ්ඩක් අඩු වෙලා තිනවා මං හිතන්නේ. චුට්ටක් බලතල අඩු වෙලා තින් නැත්තම් ගණන් ගන්න හඳුනන්නේ නැහැ කොහොම හරි. කරලියට එන්න මොන හරි දෙයක් කරගන්නවා. මූණ පෙන්න ගන්න මොන හරි දෙයක් කරගන්නවා. වෙන කිසිම දෙයක් නෙමෙයි. මේ ආණ්ඩුවෙන් ගන්න තියෙන ලාභ ප්‍රයෝජන ටික එහෙම නැත්තම් මේකේ පැවැත්මට, මේගොල්ලන්ගේ පැවැත්මට මේ ඉන්න මේ මහා සංඝරත්නය නෙමෙයි මම මේ කතා කරන්නේ මේ ඉන්න මේ පූජකයෝ කියන කට්ටිය මේ සිවුරු දාගත්ත මේ දේශපාලකයන් මේකට මට කියන්න පුළුවන් තව නංගන් ගොඩාක් ගන්න පුළුවන් මේ කතාවට මාතෘකාවට අදාළ නැති නිසා මම අදාළ කරගන්නේ නැහැ අපි කතා කරන්නේ මේ මාගල් කන්දේ සුදත්ත ගැන නිසා අපි වෙන කාගෙත් එක්ක කතා කරන්න යන්නේ නැතුව අපි කියමු ඕගොල්ලන්ට මේ කියනකොට ඕගොල්ලන්ට මෑවෙනවා චිත්‍රයක් විදිහට මෑවෙනවා මේ විදිහට තමයි කතා කරන්නේ මෙන්න මෙහය මේ විදිහට තමයි මේ රජේ වෙනුවෙන් එමත් රජේ ගේන්න ඔච්චර පරිශ්‍රමයක් එහෙම නැත්නම් ඔච්චර බරක් යදුවද මිනිස්සුන්ගේ ඔළුවට පීඩනයක් දැම්මද මෙයා තමයි විරුවා මෙයා තමයි කෙරුමා මෙයා තමයි අපේ හැම දෙයක්ම කියලා මේ කෙරුවා ඒ වගේම දෙයක් කියන්න ඕනේ ඕගොල්ලන්ගේ ඔළුවට දාගෙන බලන්න මේ කතාව ඇත්තද කියලා මේක ආරෝපණය කරලා බලන්න එතෙන්ට සරත් පොන්සේකා නැත්තම් මේ මිනිස්සු තාම ගහනවා කුණු බිත්තර LTT එකට. ඔක තමයි ඇත්ත කතාව. මොකද සරත් පොන්සේකා කියන ඒ රණ විරුවා ඉස්සරහට ගිහිල්ලා ඒ ප්ලෑන්ට් එක හදලා ඒක මේවා මේ අපි කියන කතාවේ මේවා මේ මහින්ද ජනාධිපති ඒ කාලේ කිව්ව කතා. අපි මේ කියන්නේ ඒවා නෙමෙයි. එතකොට මේ දවස්වල එහෙම වෙන්නයි මේ දවස්වල මෙහෙම වෙන්නයි හේතුව තමයි පරස්පර මේ වචන හුමා. ඒ අරින්න වෙන දෙයක් නැහැ. මේ අද වෙනකුණුත් සරත් පොන්සේකා මහින්දරත් එක්ක ඒ කඳවුරේ හිටියන මහින්ද කෙලින්ම සරත් පොන්සේකා තමයි උඩින්ම තියන්නේ. ඔක තමයි පොළ මහ පොළ වැත්ත. මේ වහලා ගහන්නේ අර ඒගොල්ලෝ කියන එකට එහෙයි නොකිව්ව හේතුව. අපි දන්නේ නැහැ අපිට අදාළ නැහැ. ඒගොල්ලන්ගේ තියෙන මොනවාද පෞද්ගලික ප්‍රශ්න අපිට අදාළ නැහැ. හැබැයි ඇහැට පේන දේ තමයි අපි කතා කරන්නේ. මේක තමයි ඇත්ත කතාව. මුන් තාමත් එහෙනම් කුණු විතර ගහනවා LTT එකට. ඉතින් මේ වගේ සුදත්ත කළා වගේ තවත් ඉන්නවා මේ චීවරධාරී පිරිසක්. ඔගොල්ලෝ පරිස්සමින් මේවා ගලපගන්න. පරිස්සමින් මේවා උදාහරණ වලට ගන්න. පරිස්සමින් මේ රට යන ඇත තෝරගන්න. මේ වගේ මිනිස්සු අපි මේ අපි කියන්නේ නැහැ මීගමු පැත්තේ ඔය හලාවත මීගමු පුත්තලම ඔය පැත්තේ කට්ටිය දන්නවා මේ උන්ද කවුද මේ කෙනා කවුද මොනවද කරලා තින්නේ රටට මොනවද කරලා තින්නේ ඒ ගමට මොනවද කරලා තින්නේ ඒ හැම දෙයක්ම දන්නවා මොකද අපිට ආය අලුතෙන් කියන්න අමුතුෙන් කියන්න දෙයක් නැහැ අර අපිට ආරංචි වුණානේ දැන් ටික කාලෙක ඉස්සෙල්ලා අර එතනෝල් ගෙනාපු කෙනෙක්ව මෙයා බේරගන්න ගියා නැහුවා ගියා මේ වගේ කතන්දර ටිකක් මෙයාගේ පිටිපස්සෙන් කැරකෙනවනේ එතකොට අරුන්දික කියන්නේ කවුද කියලා අපි දැනගත්තා. අරුන්දික වෙනුවෙන් පිනීටින්නේ කවුද කියලා අපි දැන් දැනගෙන යනවා. එතකොට තේරුම් ගන්න මේකේ යථාර්ථය මොකද්ද කියලා. මේක ඔක්කොම බලන්නේ අවස්ථාවාදීව තමන්ට පිදේනිය දෙන තමන්ට පිරිකරේ අරන් එන බර ගණන් වලින් පිරිකරේ අරන් එන කට්ටියව එහෙට ගන්න තමයි.
අපි බලමු මේගොල්ලන්ට තව කොච්චර කාලයක් මේ විදිහට පිළිකර ගන්න පුළුවන් වෙයිද කියලා. අපි ලැබෙන පළවෙනි අවස්ථාවෙන්න අපි මේ කතන්දරය ඉවර කරනවා. අපි ආයෙත් ආවා.